ගමන් මහතාට මහින්දරා මේ අපි දැන් කතා කර තිබෙන කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන් ප්‍රායෝගික දේශපාලනය සහ ඒ පිටිපස්ස තිබිය යුතු තිබිය අත්‍යවශ්‍ය විය යුතු සෛද්ධාන්තික රාජ්‍ය නිර්මාණය කිරීමේ කියන කතිකාව. එතකොට මේ රාජ්‍ය නිර්මාණය කිරීමේ කතිකාව අවුරුදු 72ක් අපි අවුරුදු 440 ගානක් යටත් විතියක් වෙලා ඉඳලා ඊට පස්සේ ඒ නිසාම ඇති වුණු කඩාවැටුණු සමාජ ආර්ථික ව්‍යුහාත්මක තලයේ නැවත ගොඩනගීමට ගත්ත උත්සාහයන්වල අපි දන්නවා විපාකයන් සිදු වී තිබෙන බව. මේ කලාපය දිහා බලද්දී සෙසු දකුණු ආසියාවේ පමණක් මේ අපි වටේ තිබෙන කලාපීය රටවල් දිහා බලද්දී සියලු මාතින්ම සංස්කෘතික හා එමෙතුමා කිව්වා වගේ භාෂාව සංස්කෘතිය අපට අනන්‍ය වුණු දේවල් වලට පැත්තකින් අපි තිබ්බම ඒට සම කරන්නට බැරි බව ඇත්ත. නමුත් මේ මොහොතේදී ආර්ථික වශයෙන් සමාජ ස්ථාවර වශයෙන් සහ දියුණුව කියන අපි අදහස් කරන මේ මේ කාරණා කාරණා ඔස්සේ මේ රටවල් බංග්ලාදේශයේ පවා 1980 ගණන්වල the poorest of the poor දුප්පතුන්ගේ දුප්පතුන් කියන සංකල්පය මත උනේ බංග්ලාදේශයෙන්. නමුත් ඒ රට අද මේ මොහොතේ වෙනකොට ආර්ථික වේගය ආර්ථික වර්ධනයෙන් 64 වෙනි රාජ්‍යයයි ලෝක ආර්ථික දර්ශනයෙන් අපි 36 වෙනි මේ රාජ්‍යයයි අපි 64 හෝ 65 වෙනි රාජ්‍යයයි. ඒ කියන්නේ අපිට වඩා ඉදිරියෙන් ඉන්න අපිට වඩා වැඩි ජනගහනයක් ඉන්න අපිට වඩා අඩු සාක්ෂරතාවයක් තියෙන කොහොමද මේක සිදුවෙන්නේ? කොහොමද මේක සිදුවෙන්නේ? මැලේසියාව ගත්තත් සිංගප්පූරුව ගත්තත් මම හිතනවා රාජ්‍ය නිර්මාණයේදී අපට අත්‍යවශ්‍ය වුණු නායකත්වය අපට ගිලිහි ගියා කියලා බොහෝ අවස්ථාවල අපිට අවශ්‍ය කරනා වූ ප්‍රජාතන්ත්‍රවාදී රූප රාමුවක් හදාගන්නට බැරි වීම සහ බොහෝ වෙලාවට වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ තිබුණු සිස්ටම් එක අපි ඒ ආකාරයටම වෙනස් නොකර ඒ ටෙම්ප්ලේට් එකම අපි යොදවන්නට ගිය නිසා ඒ ඒ ටෙම්ප්ලේට් එක බාර ගන්න පුළුවන් ක්‍රියාත්මක කරන්නට පුළු බැරි සමාජයක මේ දෙක ගැලපුණ නැති නිසා අපට රාජ්‍ය නිර්මාණය කරන්න බැරි වුණා. මම හිතන්නේ නොවැම්බර් මාසයෙන් මතුවෙන අඳෝනාව නැත්තම් ඉල්ලීම විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව වැඩි වශයෙන් ඉන්න මේ රටේ ඒ අයගේ වැඩි ඡන්දවලින් පත්වෙච්ච ඒ ඉල්ලීම නම් මම හිතන්නේ අර කියන කේන්ද්‍රස්ථානයේ තිබෙන ශක්තිමත් රාජ්‍යයක් අපිට ලබා දෙන්නේ. ඒ ශක්තිමත් රාජ්‍ය තුලින් සියලුම අනිත් දේවල් සංස්කෘතිය, ජාතිකත්වය, ජාතික ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලුව ආර්ථිකය කියන සියලු දේවල් සදාගන්නට පුළුවන් නායකත්වයක් ලබා දෙන එක. ඒක නිසා තමයි මම හිතන්නේ ඊට කලින් දේශපාලනය නොකරපු දැන් මම මගේ දේශපාලන කවදාවත් නොකරපු කෙනෙක්ව සිවිල් පුද්ගලයෙක්ව ගිහිල්ලා 7 වෙනි විධායක ජනාධිපති තුනට දුරයට පත් කරන්නට තරම් ජනතාව පෙළ ගැසුනේ අන්න අර දුර්වල රාජ්‍ය නැත්තම් රාජ්‍ය දුර්වලයි කියලා අපිට හැඟෙන මොහොතේදී මේ සඳහා ලබාගත යුතු ප්‍රවේශය මම හිතන්නේ එකක් මත උනා දැනටමත් අපි කිව්වා දූෂිතයෙන් තොරව පරිදියේ ඉන්න ජනතාවට අපි මේ කතා කරන දේවල් අපි කරන මේ දේශපාලන තර්ක විතර්ක පාර්ලිමේන්තුව සියල්ලක්ම දැන් අද උදේ නිකුත් වුණා පාර්ලිමේන්තුවට යන්නට සියලුම පහසුකම් ලබා දී තිබියදී 22 දෙනෙක් පාර්ලිමේන්තුව පැමිණීමෙන් ෆේල්. ඒ කියන්නේ 140 පාර්ලිමේන්තුවත් ඇවිත් නැහැ. දැන් ඒ ඒක තුල මම හිතන්නේ මේ අපේක්ෂ ප්‍රධාන ගණයේ කට්ටියත් ඉන්නවා. හරි. මම හිතන්නේ මෙන්න මේක තමයි අපි කතා කළ යුත්තේ. ඔබ කතා කළා මම කැමතියි මම ගුරුවරයෙක් හැටියට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට මම නිතරම හමු වෙන්නේ අලුත් පරපුරේ ශිෂ්‍යෝ හැම අවුරුද්දේම අපිට අවුරුදු 19 20 ශිෂ්‍යෝ ශිෂ්‍යෝ හැට ප්‍රොෆෙසර් ප්‍රොෆෙසර් ශිෂ්‍යයන් හැට හමු වෙනවා. ඒ අයගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයගේ උවමනාව තියෙන්නේ අලුත් රාජ්‍යයක් අපිට දෙන්න අපේ අභිලාෂයන් ඉටු කර ගන්නට පුළුවන් රාජ්‍යයක් දෙන්න. ඒ රාජ්‍ය මෙතුවක්කල් තිබුණු පක්ෂවලින් අපෝසත් වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රචණ්ඩත්වය, වර්ගවාදී යුද්ධය, බෙදුම්වාදී යුද්ධය, ආගම්වාදී මූලධර්මවාදයට පවා අපි තල්ලු වෙමින් ඉන්න මොහොතේදී ඒ අනාගතයේ ඡන්දදායකයන් පුරවැසියන්ගෙන් තියෙන ඉල්ලීම තමයි මම හිතන්නේ අපට මුණ මුණ ගැසන්න ඕනේ. ඒ අභියෝගය අපි බාර ගත යුතුයි. මේ ඡන්දයෙන් මතුවේ යුත්තේ ඒ අභියෝගය බාර ගන්නා වූ රාජ්‍යයක් රජයක් සහ ඒ ඉටු කළ හැකි නායකත්වය. සුතියුතුමා